அடுத்து என்ன வருது? என்ன வருது? ஹரி சார். ஓகே, குட் குட். කවුද වහන වර 8 ඉතින් ක්ලාස් එක ඉවර කරනවද කියලා. හතර පටන් ගන්න 8 ඉතින් කොහොමද ඉවර? හරි. හරි. ඕකේ. බයෙන්න බා. අපි සුදුසු වෙලාවේ සුදුසු විදියට සුදුසු වැඩ කරනවා. හරි. ඊළඟ මාතෘකාව ගන්න පෙට්ටෝ අන්තරස්ත විභාජකය. ඊළඟ මාතෘකාව ගන්න අන්තරස්ත විභාජකය. අන්තරස්ත විභාජකය. අන්තරස්ත විභාජකය. හරි. අහගෙන ඉමු කොයි ඉස්සල්ලා. अंतरराष्ट्र विभाजन के देखा लो दिनों दो बोलो अंतरराष्ट्र विभाजन के और क्या नाम वाला ने मात्र का कथा करा नो बोलो बाय भी नाम के देंगे एक ने ऑनलाइन क्लास से का तूना ने बाय भी नहीं पा ले सामाने में मागे पांती वाला बाय मंदार ने जो मागे होल वाला क्लास वाला बाय ना नहीं राइट उनके लिए मात्र का रेडी राइट ये तो नो बोलो कथा करा लो किया ना अंतरराष्ट्र विभाजन के देखा लो दिनों ඒ දැන් ගම් රත් වෙලා වගේ ඇති අඩුව අන්තරාෂ්ට්‍රීය විභාගයේ කොහේද බං උපදී ඒ කල්පනා කරනවා රයිට් කොහේද තියෙන්නේ දැකලා තියනවද අනේ හරි කියන්නකො කතා කරන්න ඔක පොලේ ඒ පූජනේ ඔයා දැකලා තියෙන අන්තරාෂ්ට්‍රීය විභාගයේ ඒ දන්නේ නැහැ දන්නේ ආ දැකලවත් නැහැ ඕ අනේ ආදිත්‍ය ලක්මුතු දැකලා තියනවද අන්තරාෂ්ට්‍රීය විභාගයේ අග්‍රස්ථාන්පුරයේ යටින් मुखद विभाजक අපි දැකලා තියෙන්නේ ඕවානේ ඔයාලා දැකලා නෙවෙයි ඔයාලා කාලා තියෙන්නේ අටුව කාලා නෑ ඒ එහෙමද දැන් සූප්පු කරලා බීලා තියෙනවා ඕගොල්ලෝ උග්ගස් කාලා තියෙනෝනේ දත් නැති දා උද්දඩු ගිනි තපින්නද කියලා අහන්නේ උග්ගස් කරන නම් දත් තියෙනෝනේ උග්ගස් කාලා දියේ අර දෙයියන්ට පූජා කරන්න වට්ටි අරගෙන යන්නේ ඒ උදේ 4ට යනවා රෑ 12ට යනවා සමහර මිනිස්සුනේ ඒ දෙයියන්ට ගිහිල්ලා දෙනවා දෙයියනේ මෙන්න පළතුරු වට්ටිය ගෙනාවා ඔය කන්න අපිට දෙන්න එවනේ කියන්නේ නේ අපිට අපේ ඉල්ලන දේවල් දෙන්න විභාගෙට අපිට ඒ නම්යක් අරන් දෙන්න ඔන්න පළතුරු වට්ටියක් දුන්නා දෙයියෝ රහට්ටලේ ඒක දෙයියන්ට දීලා අන්තිම මොකද කරන්නේ ඒ වට්ටිය ලැබෙනකම් බලාගෙන ඉන්නෝ දැන් අර මගේ දීපු මේ ඇපල් කෑල්ල කොහෙද දන්නේ ආයේ උද්දා ටික කොහොමද දන්නේ ඊට පස්සේ කොරකකා ඒක කන්නේ අල්මන අල්මන උග්ගස් වල දිනන මේ අන්තරස්ත විභාගෙ අඩු මොහර වෙඩි අපි දැකලා නැහැ ඒ උනගස් වල දිනන ආයත මෙහෙමයි හොඳට අහගෙන ඉන්නකො මේක පුතේ උග්ගහ ගත්තාම නැත්තම් උන ගහ ගත්තාම ඕගොල්ලෝ දැකලා තියෙනෝ මෙන්න මේ වගේ කඳක් පිරෙන්නේ උග්ගස් දැකපු නැති කට්ටියත් ඉන්නවා මාරයි හරිද මේක දැලින් දන මේ කුරුක් කුරුක් කියලා දැකලා තියෙනවද කුරුක් කුරුක් නෙමෙයි කුරුක් 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 තියනවා දැකලා තියෙනවද ඒ ආදිත්‍ය අය අලියා වගේ ඉඳගෙන මේ උද්දඩු කිරි බැලත් අපි ඉන්නේ සමහර දවස්වල හොනේ එතකොට දැන් කියනවා දන්නේවත් නැතිලු බොරු කියනවා අපිට පූජනී කියනවා දැකලවත් නැතිලු මන් දන්නේ නැතිලු කතිරිකා කියන කාලක් තියෙනවා සූප්පු කරලා බීලා කියනවා හරිද සීන් කාල අහුවෙන්න එපා උද්ද උද්දස් වලින් ඒවත් ගන්න හොනේ එතකොට පුතේ දුවේ හොඳට අහගෙන ඉන්න මෙන්න මේව වලට කියනවා පර්ව කියන පර්ව පර්ව නෙවෙයි පර්ව මේවට කියනවා පර්ව පාද කියලා පර්ව පාද ගස්වල තුන කුලයේ ශාකවල අපිට දකින්න පුළුවන් විශාලම තුන කුලයේ ශාකයේ තමයි උණගම් එතකොට මෙන්න මේකෙන් මේ පැත්තට පුතේ දුවේ සෛල හදරෝ ඒ වගේම මේ පැත්තට සෛල හදරෝ මේ පැත්තට සෛල හදනෝ මේ පැත්තට සෛල හදනෝ අඩු මාර වැඩේ දැන් දෙපැත්තම සෛල එකකට ඉඩ නැහැ බඩු ඉරේලා එතකොට පුතේ දුවේ මෙන්න මෙහෙම දෙපැත්තට මේ සෛල නිර්මාණය වෙනකොට මෙන්න මේ ශාකයේ දැන් මොකද වෙන්නේ පර්ව උඩ යන්න ගන්න. හරිද මේ ඈත් වෙන පර්ව ඈත් වෙන. පර්ව ඈත් වෙනකොට දරුවනේ මොනවද වෙන්නේ? මෙන්න මේ ශාකයේ උසින් වැඩි වෙනවා. දිගින් වැඩි වෙනවා. පර්ව පාදවල තමයි දරුවනේ පිහිටලා තියෙන්නේ මොනවද?
මේ කියන අන්තරස්ත විභාගකේ තුන කුලේ ශාකයේ ඔබට මට අපිට දකින්න පුළුවන් වෙනවා. හරි ලේසි. බය වෙන්න එපා. මේ බලන්නකෝ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනෝනේ විස්තරේ. අන්තරස්ත විභාගකේ. ඔය තියෙන කඳේ පර්ව පාදවල පිහිටයි. කඳේ පර්ව පාදවල පිහිටයි. අන්තරස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා පර්වවල දිග වැඩි වෙනවා. පර්වවල මොනවද වැඩි වෙන්නේ පැත්තෝ? දිග වැඩි වෙනවා. තුන කුලයේ ශාකවල අන්තරස්ත විභාජක බහුලව දක්නට ලැබේ. රයිට්. දැන් මට පූජණී කියන්නකෝ ඔයා අන්තරස්ත විභාජක පටකය ගැන ඔයා ඉගෙන ගත්ත දේවල් ටිකක් අත්දා. ඔයාගේ අදහස? පූජණී කියන බලන්න. පූජණී කඳේ පරවපාදවල පිහිටලා තිබෙනවා. උක් උණ ගස්වල දැක ගන්න පුළුවන්. අහහ එයාගේ කාර්යය මොකද්ද? අන්තරස්ත වාචක පටකවල ක්‍රියාකාරීත්වයෙන් හින්දා පරගවල දිග වැඩි වෙනවා. එවිට ශාකයේ උසින් වැඩිවීමක් අපිට දකින්න පුළුවන් වෙනවානේ. මොන ශාකවලද ඕගොල්ලන්ට අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ? තුනකුණේ ශාකවල. වෙරි ගුඩ් ඩා. ආදිත්‍ය දැන් ඔයා මට කියන්නකෝ ඔයා ඉගෙන ගත්ත දේවල්. ආදි කඳේ පර්ව පාදවල පිහිටයි. අග්‍රස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා පාරවල දිග වැඩි වෙනවා. තුනකුණේ ශාකවල අග්‍රස්ත විභාජක බහුලව දකින්නට පුළුවන්. ශාකයක් සිං වැඩි වෙනකොට වෙනවා. වෙරි ගුඩ්. ලියමු අපි තරුවක් දා පැත්තෝ. अंतरस्त विभाजकेंदेटाई मेम अंतरस्त विभाजक पटकवल मेम अंतरस्त विभाजक पटकवल මෙම අන්තරස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ක්‍රියාකාරීත්වය හේතුවෙන් පර්ව දිගින් වැඩිවීම සිදු වේ පර්ව දිගින් වැඩිවීම සිදු වේ පර්ව දිගින් වැඩිවීම සිදු වේ right okay bye guys hari patto ila taru dalliyan ila taru dalliyan hari liyan ila taru dal trunakule shakawala තුනකුලේ ශාකවල අන්තරස්ත විභාජක පටක දැකිය හැකිය राइट पेट्टो मेक ऐसा करना
මේක ඇඳ ගන්න bro this one ඔක ඇඳ ගන්න ඔය උග්ගහක් තියන්නේ ඊට පස්සේ අපේ එක දරුවෙක් දානවා පොඩි මැසේජ් එකක් මේ මම මේගොල්ලන්ගේ chat එක බලලා ගමන් ඉන්නේ මේ සර් ලබන සතියේ 10 වසර දෙවෙනි වාරයට අදාළ පේපර් එකක් සාකච්ඡා කරමු කියලා අපේ චලන දාන right චලන සංගීත නේද right චලන වංගයකට එකගයි හැමෝම රෙඩිද ආදිත්‍ය දානවා ෂුවර් රෙඩි කියලා how about others අනිවාර්යෙන් yes මිෂ්ම නේ මිෂ්ම okay sir good එල ගාදි දාරෝ එල කිය right oh සුබිරි වැඩේ කරමු බිනුජ හා හරි සනුක අම්මෝ නියමයි හරිද හොඳයි සර් okay good අතිනිකා okay sir සුපිරි සර් මං අලුතෙන් මෙ ආවේ අලුතෙන් ආවට අපිට ප්‍රශ්නයක් නැහැ අපිත් එක දැන් ඉස්සරහට යමු එතකොට ඔයා අද ඉඳලා පරණලාවේ එක්නේ එල අනේ සුපිරි කියලා දානවා okay සුපිරි පැට්ටෝ කියලා තේවන කරමු සර් සුපිරි ආ okay thank you හරි අහගමුකෝ එතකොට මෙහෙමයි ලකන සතිය එනම් පේපර් එකක් ඩිස්කස් කරමු 10 වසරට අදාළ මම ඕගොල්ලන්ට පේපර් එක මේ බදාදට කලින් බදාද විතරම එනකොට බදාද වෙනකොට ගෲප් එකට එකතු කරනවා අකුර ඇකඩමියේ ගෲප් එකට එකතු කරනවා පේපර් එක ඕගොල්ලන්ට තියෙන මේ PDF එක print out එකක් ගන්න හරිද මේ පේපර් එක print out එකක් අරගෙන ඕගොල්ලෝ පැට්ටෝ මොනවාද PDF කල්ලනේ මම එවන්නේ ඒ පේපර් එක අතේ තියා ගන්න ඕන. එතකොට 10 වසරේ අර ජීවේ රසායනික පදනම් පාඩමේ ඉඳලා චලිතේ පාඩමේ ඉඳලා ඔක්කොම සේරු ටික ඩිස්කස් කරනවා. ඊළඟට මම ලබන සතියේ පන්තිය පටන් ගන්න සූදානම් වෙන්නේ 7:30ට. හතා මාර්ග. ඒ හතා මාර්ග පටන් ගන්නේ මම රෑ කෑමත් කාලෙන්නේ. හරිද? ඕගොල්ලොත් රෑ කෑම කාලා වැඩේට රෙඩි වෙමු. රෑ 10 වෙනකම් මම පන්තිය කරනවා. පැදක හමාරයිනේ ප්‍රශ්නයක් නැහැ එතකොට ඕගොල්ලෝ රෙඩි වෙන්න ඕනේ ඒක හරිද ඕකේනේ මොකද කොහොමත් එකයිනේ ඊට පස්සේ සෞද දවසනේ තියෙන්නේ නේද හා හා සුපිරි අපි එහෙමනම් වැඩි කන් නැතුව වැඩේ පටන් ගමු කියලා දානවා හරිද සර් අපිට පන්ති පාගෙද පන්ති 8ට මොනවද පන් අකුර ඇකඩමි පන්ති ඇයි අකුර ඇකඩමියේ පන්ති එන දරුවන්ට මේ වැඩේ ලේසි. හරි. ඕකේ. එතකොට අපි මේ විදිහට වැඩේ කරමු. අපි පේපර් එකේ උත්තර ලියන්නද? ඔව්. ඕගොල්ලෝ පේපර් එකේ උත්තර ලියන්න ඕනේ. ඒකයි මම බදාද දෙන්නේ. බදාදර පේපර් එකේ ඉඳලා නැහැ කිව්වේ ඒකයි. මොකද ඕගොල්ලන්ට ඉරිද වෙනකොට ඒක රෙඩි වෙන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් බදාද වෙනකොට පේපරේ ඕගොල්ලන්ට රෙඩි කරලා දෙනවා. ඕගොල්ලෝ ඒකට සූදානම් වෙන්න. 10 වසරේ පේපර් එකයි අපි සාකච්ඡා කරන්නේ. එක විශේෂ මේ කියන්නේ 11 වසර උනාට අපි 10 වසර ටෙස්ට් එකක් විදිහට යන්න. හොඳයිද? එහෙම ඕකේද? මොකද ඕගොල්ලෝ ඉල්ලීම් කරපු නිසා මම මේ කරේ. මොකද ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය ඕගොල්ලන්ගේ උමනාව ඒ නිසා. අපි ඉතින් ඉල්ලුමට සැපයුම දෙන්න සූදානම්. හරිද? ඔර පේපර් එකකුත් ඕකේ කරා. හරි නේ? වැඩේ ඕකේ. මේක අඳගත්තනේ. මේක අඳගත්තනේ. හරි. ලියන උදාහරණ शाखे ශාක වර්ග දෙකක් තියෙනවනේ පොල් ගස් වල නැද්ද අපි කතා කරනවා පොල් ගස් වල පුරුක් දැකලා තියෙනවද පොල් ගස් වල පුරුක් නැත කවුරු හරි කිව්වොත් පොල් ගහන පුරුක් තියෙයි කියලා ටොප් එකක් ඇල්ල කියන්නේ ඒ පිළිගැලවිච්ච තැන් කියලා එතකොට හරි පොල් ගස් වල කොහෙද පුරුක් හරිද එතකොට ආගෙන ඉන්න එතකොට ආගෙන ඉන්න මාව පේන්නේ නැහැ කියලා මැසේජ් දානවා ඉතින් මොනවා කැමරක ඉස්සරහට හරි ආගෙන ඉන්නකො අද නම් ඔයගොල්ලන්ට මාව නොපෙන්නන විදියක් ඇත්තෙම මේ ඉන්නේ සුදර සුදේ පැපිලි පැපිලි නේ ඔව් 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 සර් කියන දේ තමයි ඉන්නේ හරි එතකොට ආගෙන ඉන්නකෝ මොනවාද ධර්මනේ හොඳට අහන්න ඕගොල්ලෝ කවුරු හරි මට කියන්න ශාක වර්ග දෙකක් තියෙනවා මේ ලෝකේ මොනවද ඒවා ගජිදු ගජිදු හොරා වගේ ඉන්නේ ගජිදු ඇවිල්ලා පොල් ගහ වගේ උසෙයි කියලා තමයි මට ආරංචියක් හරිද
අපේ ආදිත්‍යන ඩිංග මහතයි එක වෙනම කාරණා. එතකොට ගජිද උසයිනේ. හරි. මේ උස කට්ටිය ගැනයි සහ මහත කට්ටිය ගැන මම අද පොඩ්ඩක් කතා කරමු. මොකද නැ මේක වැදගත්. ගජිදු මට කියන ශාක වර්ග දෙකක් තියෙන මොනවද ඒ? මේ ලෝකේ ශාක වර්ග දෙකක් තියෙන මොනවද ඒ? ශාක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන මොනවද ඒවා? ගජිදුගෙන් අහන්නේ මම කතා කරන්නේ. ළඟපාතක හිටියනම් ගජිදු උඩ වීසියෙන් ගහනවා. මොකෝ මේ අතේ දුරෙන් හිටියේ නැහැනේ ඕගොල්ලෝ. දැන් ඕගොල්ලෝ ඈත් වෙලා අයින්. දන්නේ නැහැනේ. රයිට්. මට දන්න කෙනෙක් කියන්න බලන්න. දන්න කෙනෙක් කියන්න. දන්න කෙනෙක් කියන්න මේ රෝගයේ තියෙන ශාක වර්ග දෙක. ඔස්කසුයි පොල්ගසුයි. ඒක බීජපත්‍රි ශාක හා ද්විබීජපත්‍රි ශාක. ඒක බීජපත්‍රි ශාක හා ද්විබීජපත්‍රි ශාක. Very good. Excellent. එයා ගොඩක් හොඳයි. හරි ඊළඟ ප්‍රශ්න. මොකද්ද මේ ඒක බීජපත්‍රි කියන්නේ මොකද්ද මේ ද්විබීජපත්‍රි කියන්නේ? මට ඕකත් ප්‍රශ්නයක්. 10 වසරේදී මම කතා කරලා තියෙනවා ජීවීන් වර්ගීකරණය පාඩමේ. දැන් මම ඊළඟට හැරෙන්නේ ආදිත්‍ය දිහාවට. ආදිත්‍ය මට ඔයා කියන්න. ඒක බීජපත්‍රි ශාක සහ ද්විබීජපත්‍රි ශාක කියන්නේ මොකද? आदित्य කොයි වෙලාවටද බීජපත්‍ර එකක් හටගන්නේ කොයි වෙලාවටද බීජපත්‍ර දෙකක් හටගන්නේ මතක නැහැ බීජ පරෝහණය වීමේදී එක් බීජපත්‍රයක් පමණක් ගොඩ නැගෙන්නේ නම් අපි ඒවට කියනවා පැට්ටෝ මොනවයි කියලායි ඒක බීජපත්‍රී ශාක බීජ පරෝහණය වීමේදී බීජපත්‍ර දෙකක් ගොඩ නැගෙනවා නම් අපි ආගෙව්වට කියනෝ ද්විබීජපත්‍රී ශාක කියලා එතකොට පුතේදුවේ මේ ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක අපි මේ ලෝකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි බෙදලා තියෙන්නේ නේ ශාක වර්ගීකරණය ගැන කතා කරා ශාක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ඒක බීජපත්‍රි ශාක සහ ද්විබීජපත්‍රි ශාක හරි ඒක හොඳයි ගුඩ් එතකොට දරුවනේ දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා අපි ඒක බීජපත්‍රි ශාකයක් ගනිමු ඒක බීජපත්‍රි ශාක ඒක බීජපත්‍රි ශාක බීජපත්‍රි ශාක මේ ඒක බීජපත්‍රි ශාක ගත්තාම ඔන්නාගේ පැන්සලක් වගේ හරියට කෙලින් යනවානේ. දැන් මේ බෝඩ් එක ඇද නිසා මගේ මේ ඉරි ඇදුනේ. නැත්තම් මේක මට ඉරි කෙලින් ගහන්න පුළුවන් බෝඩ් එක ඒක වෙනම කාරණාවක්. එතකොට මේ බෝඩ් එක ඇදයිනේ. ඒක ප්‍රශ්නේ උනේ හොඳේ. ගණන් ගන්න එපා. ඔන්න දැන් මෙන්න මේ පැන්සලක මහත තියෙන. පැන්සලක මහත නෙමෙයි. ඉතින් ඒකාකාරී මහතක් තියෙන. මොන ශාකවලේ? ඒක බීජපත්‍රි ශාක. ද්විබීජපත්‍රි ශාක. ද්විබීජපත්‍රි ශාක. ද්විබීජපත්‍රි ශාක. එයා ගත්තහම දරුවනේ ඔන්න අය වගේ තියෙන කේතු හැඩ දිශාක අපි මේවට කියන්නේ පිරමිඩාකාර ශාක මෙයාගේ කඳ පාමුලින් මහතයි කඳ අග්‍රස්ත යනකොට සිහින් වෙනවා ඕකනේ අපේ කාරණා කඳ අග්‍රස්ත යනකොට සිහින් වෙනවා කේතු ආකාර ශාක පිරමිඩාකාර ඇයි මෙහෙම ආකාර දෙකක් ඇයි මෙහෙම උනේ ඔන්න උත්තරේ තියෙනවා පාර්ශ්වික විභාජකවල මට ඕනනම් ඕගොල්ලන්ට කියලා දෙන්න දුන්නා පාර්ශ්වික විභාජකය කියන්නේ මේ මේකයි පුතේ මෙහෙමයි මෙහෙමයි කියලා මට කියන්න දුන්නා. නමුත් ඊට වඩා මේක හරි ඇප්ලිකේෂන්. ඒ කියන්නේ ඇප්ලිකබල්. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේක අවබෝධ කරගන්න පුළුවන් විදිහට මම මේ එන්නේ. හොඳට අහගෙන ඉන්නකෝ. මේකයි වෙන්නේ. පුතේ දුවේ දැන් මෙන්න මේ ද්විබීජපත්‍රි ශාක කඳක් ගත්තාම සාමාන්‍යය මහතින් වැඩි වෙනවා. Just like our ආදිත්‍ය. හරියද? මහතින් වැඩි වෙනවා. හරිද මහතින් වැඩි වෙයි මෙයා මහත් වීම වැඩි වෙන්නේ නැහැ ක්‍රමානුකූලව වැඩි වෙනවා හරිද කියන්නේ අර මහා විදියකට එන්නේ නැහැ ක්‍රමානුකූලව වැඩි වෙනවා හේතුවක් තියෙනවා උදේරුවේ මෙන්න මෙයාගේ දැන් මම හරිද කපනවා මෙතන ඔන්න කඳ වැඩිින් ගැපුව ගහ ගහ කැපුවාම ගහ රවුන්ඩ් නේ සාමාන්‍ය කොටු හැඩේ ගස් දැකලා නැහැ නේ ඔය ගහක් රවු. හරිද? එතකොට මම මෙයාගේ මුහුණට ඇඳලා බලනවා මේ මේ පැත්තට බලනවා දැන් මෙයාගේ මුහුණ. ආගෙද මේ ශාකයේ කඳේ මුහුණ. හොඳ බලන්න. ඔව් අහගෙන ඉන්න.
මෙන්න උදේ දුවේ අපිට කඳ ඔය විදියට දකින්න පුළුවන් උදේ දුවේ ද්විබීජපත් වී ශාකවල පිටින්ම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනෝ ශාකයේ ප්‍රෝයම පටකේ නැත්තම් අපි මේකට කියන පොතු වලල්ල පොත්ත ආජ පොත්ත මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන උදේ දුවේ අරටුව ඔන්න අරටුව හරිද අරටුවට යමෙන් එළය තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ඩිගේ තියෙනවා පැට්ටෝ සෛලම පටකේ අපි ඉස්සර කතා කරනවා ඒක හරි සංකීර්ණ පටකයක් සෛල වර්ග කිහිපයක් අඩංගු වෙනවා ඕගොල්ලන්ට දැම්ම අවශ්‍ය නැහැ තාඩි ඉඟිත්තකින් ඕන වෙනවා ඒවා හරිද මයික් කියලා පුතේ දුවේ මෙන්න මෙතන තියෙනවා විශේෂිත වූ පටකයක් මෙන්න මෙතන තියෙනවා විශේෂිත වූ පටකයක් කැම්බියම පටකය කැම්බියම පටකය හොඳද මෙන්න මෙයා ගත්තාම මෙන්න මෙයා ගත්තාම පුතේ දුවේ මේ කැම්බියම තමයි මේ ද්විබීජපත් වී ශාකවල පැට්ටෝ පිටතට පොත්ත හදන පිටතට පොත්ත හදන ඇතුළට සෛලමය ගොඩන එතකොට මෙයා ඇවිල්ලා දෙපැත්තකට තල්ලු කරනවා හරිද කඳ මැද ඉන්නේ මෙයා මං ටිකක් ලොකු කරලා දෙන්නම්කො මෙයා ටිකක් ලොකු කරලා දෙන්නම්කො එතකොට ඔයගලට වැඩේ පැහැදිලිනේ ලස්සනයිනේ ඔන්න බලන්න ඔන්න අපේ පොතු වලල්ල හරිය මේ තියෙනවා පැට්ටෝ අරොට්ට අරටුව මේ තමයි අර පොත්ත අපේ ශාකයේ කඳේ පොතු වලල්ල හරිද උදේ දුවේ මෙන්න මෙතන තමයි අර මම කියපු සෛලම පටකය දියෙන්නේ ඔන්න සෛලම පටකය හරිද ඒ කියන්නේ කඳ අභ්‍යන්තරයේ ජලය පරිවහනය කිරීම සඳහා හැදගැසුණු පටකය එයා පාර්ශ්වකය සහ සිරස්ව ජලය පරිවහනය කරන කඳදී හොඳට අහගෙන එතකොට මෙන්න මෙතනයි අර මම කියපු පටකය තියෙන්නේ සුවිශේෂී වූ පටකය විශේෂිත වෙච්ච පටකය මෙයාට අපි කියනවා දරුවනේ කැම්බියම් පටකය මොන පටකයද දරුවනේ මෙයාට අපි කියන්නේ කැම්බියම් පටකය මෙයා දරුවනේ ඇතුළට සෛල නිර්මාණය කරනෝ සෛලමය පිටතට නිර්මාණය කරනෝ ප්‍රෝයමේ එතකොට මෙයාට අපි කියනෝ පාර්ශ්වික පාර්ශ්වික කියන්නේ පැත්තට ඇතරම කඳ පැත්තට වනේ මේ පාර්ශ්වික වනේ පාර්ශ්විකව තිරස් ලෙස කඳ මහතින් වැඩි කරනවා අන්න ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මේ කියන කැම්බියම් පටක තේරුණාද ඒක පැහැදිලිද ඒක raise your hand please my guys හැමෝම අත උස්සන්න බලන්න තේරුණාද නැද්ද right good good අත දාලා හංගනවා අප සමග හරි හොඳට ආගෙන දැන් ඔන්න මම යනවා මෙතෙන් හොඳද ඔයගොල්ලන්ගේ අච්චු පොත හොඳටම තේරුණා අපි තමයි හොඳටම කරලා තියෙන්නේ නේ right එතකොට දැන් හොඳටම කරපු කට්ටියත් ඉන්නෝ ලංකාවේ ඒගොල්ලෝ හොඳටම කරපු විදිය තමයි දැන් අපිට පේන්නේ නේ අන්තිමට බලනකොට මහරය තමයි ගීසුම් ගහන්නේ නේ right එතකොට ඔන්න බලන්න ශාක කඳේ හා මුලේ පාර්ශ්විකව පිහිටා ඇත මේගොල්ලෝ පිහිටන්නේ කඳේ විතරක් නෙමෙයි මුලෙත් තියෙනවා right ශාකයේ දික්කක්ෂයට සමාන්තරව පිහිටයි සමාන්තරව තමයි පිහිටන්නේ පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා කඳේ මහත වැඩි වේ ද්විබීජ පත්‍රවල හමුවන ද්විබීජ පත්‍රී ශාකවල හමුවන කැම්බියම් පටකය පාර්ශ්වික විභාජක පටකයක් කියලා අපි කියනවා තේරුණාද කියලා දුන්නු කාරණා පැහැදිලිද කියලා දුන්නු කාරණා right on ලියන පැට්ටෝ තරුවක් දාලා මාතෘකාව පාර්ශ්වික විභාජක පටකය මාතෘකාව පාර්ශ්වික විභාජක පටකය ලියන්නේ ඒක යටතේ දික්කක්ෂය කියන්නේ මොකද්ද සර් දික්කක්ෂය කියලා කියන්නේ පුතේ දුවේ අපි ගත්තාම මොනවද මේ දැන් දික්කක්ෂය කියන්නේ මේ සිරස් අතර හරිද දික්කක්ෂය කියන්නේ කෙලින් අතර කියන එක කඳේ කෙලින් අතර එතකොට ඕකේ කියලා තියෙන්නේ දික්කක්ෂයට සමාන්තරව පිහිටයි සමාන්තරව කියලා කියන්නේ අපි ගත්තයි පස්සේ මෙන්න මේ තිරස් ලෙස කියන අර්ථේ right ලියන පුතේ ලියන්න ශාක කඳේ හා මුලේ ශාක කඳේ හා මුලේ පාර්ශ්වකව පිහිටා ඇත පාර්ශ්වකව පිහිටා ඇත
ඊළඟ තරුව දාලියන් දික් අක්ෂයට සමාන්තරව පිහිටයි දික් අක්ෂයට සමාන්තරව පිහිටයි දික් අක්ෂයට සමාන්තරව පිහිටයි දික් අක්ෂයට සමාන්තරව පිහිටයි दिक अक्षय समांतर पीटाई ඊළඟ තරු දාලියන් පාර්ශික විභාජක වල ක්‍රියාකාරීත්වය නිසා 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 ශාක කඳක් මහතින් වැඩි වේ ශාක කඳක් මහතින් වැඩි වේ शाप कदाक महतीन बड़ी वे शाप कदाक महतीन बड़ी वे राइट लिया ना कुदे उदाहरण लिया ना उदाहरण लिया ना उदाहरण लिया ना उदाहरण द्विबीजपत्री शाकवल द्विबीजपत्री शाकवल द्विबीजपत्री शाकवल द्विबीजपत्री शाकवल कैंबियम पटके द्विबीजपत्री शाकवल कैंबियम पटके द्विबीजपत्री शाकवल कैंबियम पटके राइट पेट्टो मैं पिंतूर देखा मैं दगा मैं पिंतूर देखा मैं दगा कोई पिंतूर देखा मैं दगा कोई देखा मैं दगा मैसेज का दाम
प्रदेश अनुराधपुर राजांगणे सर अभी दिगन विलपीट गणे मूल मम रत्नपुर रत्नपुर अपे काउद गोडक वेल यालू एक इन्नो ने मने मातक विदी ए लांग सर एतोकोट मे गाल्ल मात्र हंबंदुर एहेम नैद्द हंबंदुर काउद गत्त नैद्द मे ओगोल्लो अंदगन्न कन तामा मम मेके पोड्डक अहुवे विस्तर हरिद ඉතින් අපි ආසයි දැනගන්න ඕගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා එතකොට ඕගොල්ලෝගේ අදහස් කමෙන්ට් අපිට එවන්න chat එකට නේද මොකද ඕගොල්ලෝ අපෙන් ඉගෙන ගන්නවා වගේම දරුවනේ අපි එක්ක එකතු වෙන්න ඕගොල්ලන්ගේ දැන් මම ඕගොල්ලන්ට මගේ මොබයිල් නම්බර් එක පවා දීලා තියෙනවා හරිද ඕගොල්ලන්ට දීලා තියෙනවා නේද හරි මට මතක විදිහට 10 වසර ළමයින් දුන්නා 10 වසර ළමයින් 11 වසර ළමයින් දුන්නා ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පාඩම් වලට අදාළ විෂය නිර්දේශන අදාළ සිලබස් එකට අදාළ මගේ නම්බර් එකට ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන් WhatsApp එකට දාන්න පුළුවන් ප්‍රශ්න නැහැ මොකද 10 11 ළමයින් විතරයි මම අපිට අපිට දෙන්නේ जीवन අනුර පරිවර්තන කියන්නේ මම අදට කතා කරනවා මගේ ගුරුතුමා විද්‍යාව ගුරුතුමා එතකොට ඒ සර් නිසා තමයි මම අතරම විද්‍යාවට ආස වෙන්නේ විද්‍යාවට ආස වුණා විද්‍යාව සොයාගෙන යන්න ඕන වුණා විද්‍යාව වෙනුවෙන්ම කැප වෙන්න ගත්තා මොකද අපේ ජීවිතේ දැනෙන විෂයක් මේ විද්‍යාව කියන්නේ සයන්ස් කියන්නේ ඕගොල්ලෝ දැන් ඔය ලියන පෑන විද්‍යාත්මකයි ඕගොල්ලන්ට මම මේ කතා කරන මොහොත විද්‍යාත්මකයි ඕගොල්ලෝ භාවිතා කරන මොබයිල් ෆෝන් එක විද්‍යාත්මකයි නේද අපි හැමෝම විද්‍යාව එක්කමයි ජීවත් වෙන්නේ විද්‍යාව නැතුව අපිට කිසි දෙයක් බෑ ඇඳගෙන ඉන්න ඇඳුම පවා විද්‍යාත්මකයි හරිද මේ ෆැබ්‍රික් එක හොයාගෙන ඒකට ඩයි එකක් දාන එක විද්‍යාත්මකයි කල්පනා කරලා බලන්න ඒක මේ හැම දෙයක්ම දැන් මගේ විශ්වවිද්‍යාලේ මම රිසර්ච් එකකට කරේ පුතේ දුවේ මේ ඇඳුමකට පාටක් එකතු කරන්නේ කොහොමද කියන්නේ ෆැබ්‍රික් පේන්ට් එතකොට මේ ෆැබ්‍රික් පේන්ට් එක කොහොමද ඇටච් වෙන්නේ මේකට හරිද එතකොට මගේ එකම අරමුණ උනේ පොල්ලෙලි පල් කරන වතුරෙන් ඩයි එකක් එක්ස්ට්‍රැක්ෂන් කරන්න ඩයි එකක් වෙන් කරලා ගන්න. හරිද? එතකොට කොයිතරම් අපි විද්‍යාත්මකව හිතන්න ඕන පැති තියෙනවා. හරිද? සයන්ස් කියන්නේ ජීවිතේ. ඉතින් ඒ නිසා විද්‍යාව ඉගෙන ගන්න විද්‍යාවට ආස කරන්න විද්‍යාවට ඇලුම් කරන්න නේද? විද්‍යාවට ආදරේ කරන්න. ඕකේ? ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් ප්‍රායෝගික වැඩ කරගෙන යන්න විද්‍යාවත් එක්කම නේද? හරිද? ඕකේද? පැහැදිලිද? තේරුණාද? ඔයාගේ WhatsApp නම්බර් එක දෙනවද? ඕකේ. මගේ WhatsApp නම්බර් එක 075 399 2045. प्रश्न अहंड सहोल क्लास मोन गुना
ඒ දේවල් කතා කරන්නේ. දැන් අදත් එක අම්මගෙන් කන කතා කරා සර් 10 වෙනි ක්ලාස් එක යනවා නේද? 11 වෙනි ක්ලාස් එක අලුත් ක්ලාස් එක යනවා නේද කියලා කතා කරා. දැන් එතකොට මම කිව්වා ඕකේ ග්‍රූප් එකට ඇඩ් කරලා තියෙන්නේ රයිට් ඕකේ එහෙම. එතකොට මම ඕගොල්ලන්ට කියන්නේ අනේ කාරණා. හැබැයි ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා. ඒක අවශ්‍ය විදිහට අවශ්‍ය තැනදී විතර පාවිච්චි කරන්න. රයිට්? ඕකේ මම ඇක්කේ. එතකොට අපි ඔන්න කතා කරා අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය. විභාජක පටක අවසානයි. විභාජක පටක අවසානයි. ඊළඟට පුතේදුවේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රධාන මාතෘකාවක් විදිහට ලියා ගන්න ස්ථීර පටක. ස්ථීර පටක. ස්ථීර පටක. ස්ථීර පටක. ස්ථීර පටක. ඊළඟ මාතෘකාව ලියා ගනිමු හැමෝම ස්ථීර පටක. ස්ථීර පටක. ස්ථීර පටක. right? ස්ථීර පටක. ස්ථීර. ස්ථීර පටක. මොනවාද මේ ස්ථීර පටක කියන්නේ? ඕගොල්ලන් නිකන් අදහසක් හිතන්න බලන්න. කවුරු හරි කෙනෙක් මට අදහසක් ඉදිරිපත් කරා. අපේ අර අනුරාධපුරයේ ආලුව කියෝ බලන්න ස්ථීර පටක කැකිලාවේ ආලුව. ඔ කියෝ බලන්න. ඔයාට හිතෙන අදහස. නිකන් ඔයාට හිතේක පැට්ටෝ නිකන් කියන්න බලන්න. ස්ථීර පටක. කවුරුවත් නැද්ද? ඈ? විභාජක පටක කියන්නේ නිරන්තරයෙන් අලුත් වෙන පටක. ඒක ස්ථීර පටක වෙන අදහසක් කිව්වොත් කවුරු හරි විභාජනයේ වෙන ස්ථීර වශයෙන්ම තියෙන පටක. ස්ථීර පටයක් ස්ථීර වශයෙන්ම පවතින පටක. විභාජනයේ විය නොහැකි නේ. හරි. එතකොට ආදිත්‍යගේ අදහස මොකද්ද? ආදි සරල ස්ථීර පටක ක්‍රමාකාරයේ සෛල සංහිඳී යුක්ත. ආහා හරි බලමුකෝ අපි මම ඇහුවේ පැට්ටෝ ස්ථීර පටකයක් කියන්නේ මොකද්ද කියන එක. වර්ගීකරණය නෙමෙයි. අපේ තව කවුද කතිනිකා අදහසක් කියන බලන්න. ස්ථීර වශයෙන්ම තියෙන පටක. ස්ථීර වශයෙන්ම තියෙන පටක. ආහා අපිට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක. ආහා නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩ ගැසුණු පටක. ආහා විභාජන හැකියාව අවසන් වූ එකම වර්ගයේ සෛල එකතු වීමෙන් සෑදෙන පටක. ආහා විභාජනය ඉවර වෙච්ච අය. ආහා එතකොට තව විහංගා හම්බන්තොට ඉඳලා අපිත් එක්ක එකතු වෙනවනේ විහංගා. විහංග කියන්නේ බලන්න අදහස. විහංග. විහංග කියන බලන්න. මෙත් අදහස. අපේ සයුමි ඉන්නව නේද? සයුමි කියන්නේ බලන්නකො. මම මේ අදහස් ඕනි. මොකද ඕගොල්ලන්ගේ ක්ලාස් එක. හරි. වේරු. අපේ එකදරුවෙක් හොඳ අදහසක් ඉදිරිපත් කරා. විභාජනය අවසන් වෙච්චයි. හරිද? විභාජනය අවසන් වෙච්චයි. අවසන් වෙලා නෙමෙයි. කිසිම දවසක විභාජනයට ලක් වෙන්නේ නැති අය. මතකද? විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම. ඕකේ. විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩ ගැසුණු පටක කියලා කියනවා. හොඳයි. අහගෙන ඉන්න පැට්‍රෝ මෙච්චරයි කාරණා. හරිද? තව දුරටත් කිසිම හේතුවක් මත විභාජනයට ලක් විය නොහැකි. මොන පොයින්ට් එක? තව දුරටත් විභාජනය විය නොහැකි. ස්ථීර ලෙසම ගොඩනැගෙන යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩ ගැසී ඇති නැත්නම් විශේෂණීය වූ පටක අපි කියනවා දරුවනේ මොනවද කියලාද? ස්ථීර පටක කියලා කියනවා. හරිද? ස්ථීර පටක කියලා කියනවා. හරිද? ඒ පැට්ටෝ මට අහුන්නේ නැහැ. අහුන්නේ නැහැ සර් සිග්නල් නැති නිසා කියපු එක. එහෙමද? කවුද මේ අපි කතා කරන්නේ? නමත් එක කියමු. හරි අහගෙන ඉන්න. ස්ථීර පටක කියලා කියන්නේ පැට්ටෝ ග්‍රහණයෙන්නේ පැට්ටෝ ස්ථීර පටක කියන්නේ තව දුරටත් විභාජනයට ලක් විය නොහැකි මොන පොයින්ට් එක පළවෙනි පොයින්ට් එක තව දුරටත් විභාජනයට ලක් විය නොහැකි තව දුරටත් විභාජනයට ලක් විය නොහැකි යම් නිශ්චිත කාර්යයක් ඉෂ්ට කිරීමට ගොඩනැගී ඇති පටක වලට අපි කියනව දරුවනේ ස්ථීර පටක කියලා පොයින්ට් දෙකයි කියවෙන්නේ මොකද්ද තව දුරටත් විභාජනයට ලක් විය නොහැකි යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සැකසුණු විශේෂිත පටක වලට අපි කියනෝ ස්ථීර පටක කියලා. මේ ස්ථීර පටක ස්ථීරවම ශාකවල තියෙන.
ස්ථිරවම ශාක වල පවතී. ඒව තවදුරටත් විභාජනය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි නිශ්චිත කාර්යයක් ඉස්කට. ඔයගොල්ලන් මතකයි පටක අපි අර්ථ දැක්වීමේදීම කිව්වා පටකයක් කියන්නේ යම් පොදු නිශ්චිත කාර්යයක් ඉෂ්ට කිරීම සඳහා හැටගැසුණු පොදු සැකස්ම සහිත සායිල සමූහයක්. අපි කෝ පටකයක් කියනවා. එතකොට ස්ථිර පටක කියන්නේ තවදුරටත් විභාජනයට ලක් විය නොහැකි යම් නිශ්චිත කාර්යයක් ඉෂ්ට කිරීම සඳහා හැටගැසුණු සායිල වලට අපි කියන පැත්ත මොනවද කියද? ස්ථිර පටක කියලා කියනවා. මෙන්න මේ ස්ථිර පටක තියෙනෝනේ මේ ස්ථිර පටක ගොඩ නැගිනකොට තියෙනවා සෛල වර්ග කිහිපයක් සමහර ඒවා. දැන් අපි මෙහෙම එකක් ගනිමු. මෙහෙම එකක් ගනිමු. අහගෙන ඉන්නකෝ. අපි බිත්තියක් බඳිමු. එක ගෙදරක බිත්තියක් බඳිනෝ ගඩොල් වලින්. මැටි ගඩොල් වලින් බඳි. ඔන්න බලන්න මැටි ගඩොල් වලින් බඳි. එතකොට දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න මේ මැටි ගඩොල් වලින් මේ බිත්තිය බඳිනකොට ඔන්න බලන්න අපි එකම හැඩේතිය. එකම වගේ ගණෝල් ටිකක් තමයි පාවිච්චි කරේ. එකම ව්‍යුහය. හැබැයි සමහර දේවල් වල බිත්ති වදිනවා පන්සල් වල තමයි මේක ගොඩක් දකින්න පුළුවන් වෙන්නේ. ඒගොල්ල හිඳි ගමන් ගල් ටිකක් බැනයි. ඒ මුලදීම ගල් අතිවාරණා. ඊට පස්සේ ඉතන બ્લોක් ගලේ රූප බලින්නේ. ඔන්න બ્લોක් ගලේ රූප බැන්නේ. දැන් ආවුදෝ කල්පනා කරනවා ගලේ රූප බැන්දා બ્લોක් ගලේ රූප බැන්නේ. දැන් ආධාර නැහැ. එකමනුස්සෙක් ඇවිල්ලා කියනවා මහත්තයා අනේ ආවුදෝනේ මට දෙන්න දෙයක් නැහැ. මම දෙනවා මැටි ගඩොල් ටික. ආන්දරෝ කියනවා අනේ හොඳයිද ආයක මහත්මයෝ මේක බැඳ ගන්නනේ මට ඕන මේ මට ඔය කැටයන් ඕන නෑ මේ. ඔන්න ඕ මැටි ගඩොල් වල. දැන් මොකෝ මේ යටටම ගත්. ඊට පස්සේ සිමෙන්ති ගත්. සිමෙන්ති ගත්. රයිට්. එතකොට ඊළඟට මේකේ මැටි ගත්. මැටි ගඩොල්. ඔන්න වැඩි. ඊට පස්සේ එක උපවාස කම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ආන්දරෝනේ මට දෙන්නේ මැටි. ඔන්න මැටි ඉස්තරයක් ආවා. දැන් මොලේ මොකෑවනේ? ආපු එක එකයි දෙනවා. අමුදුනේ අපේ මේ කඩපු බල්. වගේක් තියෙනවා මේ කළු බල් වගේක් හොඳයි නී නී කියලා දාන්නේ. ඔන්න බිත්තියල දැන් කළු බල් ආපහු. ආපු කියනවා අමුදුනේ අපේ මේ පුතාගේ නල් දුන්න මේ බ්ලොක් කල් වගේක් මට වැඩකුත් නෑ ඔන්න. දැන් මොකෝ උනේ? දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න මේ බිත්තිය හරි සරලයි. හැබැයි මේ බිත්තිය මොකද ඇහුනේ? සංකීර්ණයිද සරලයිද? අදහසක් කියන්න බලන්න. සංකීර්ණයි මේක සංකීර්ණයි ඇයි ඒක සංකීර්ණ වුණේ පැට්ටෝ ඇයි සංකීර්ණ වුණේ මේක මේකේ විවිධාකාරයේ මැටීරියල්ස් අපි ගත්තනේ විවිධාකාරයේ දේවල් ගත්තා ගල් ගත්තා සිමෙන්ති ගත්තා මැටි ගඩොල් ගත්තා ආපහු ගල් ගත්තා එකිනෙකට වෙනස් සංඝටක අපි පාවිච්චි කරා මේක පැට්ටෝ සංකීර්ණයි සංකීර්ණයි හැබැයි බිත්ති මේකත් බිත්තියක් මේකත් බිත්තියක් දෙකම බිත්ති මේක සරලයි ඇයි ඒ එකම වර්ගයේ ටිකක් පාවිච්චි කරපු නිසා මේක සංකීර්ණයි එකිනෙකට වෙනස් සංඝටක පාවිච්චි කරපු නිසා ආන්න මට දැන් කියලා දෙන්න එක පොයින්ට් එකක් තියෙනවා මේ ලෝකයේ මෙන්න මේ ශාක පටක පුතේ ස්ථීර පටක තවදුරටත් විභාජනය වෙන්නේ නැහැ යම් නිශ්චිත කෘත්‍යයක් ඉදිරි කිරීම සඳහා තමයි හැඩ ගැහිලා තියෙන්නේ සෛල වලින් හැදිලා තියෙන්නේ මෙන්න මේ ස්ථීර පටක පුතේ අර මේ වගේ හොඳද ගොඩ නැගෙන සෛල සංඛ්‍යාව 90 සහ ගොඩ නැගීමට සහභාගී වන සෛල වර්ගය 90 සෛල වර්ගය 90 එකක් තමයි පැට්ටෝ සරල ස්ථීර පටක සරල ස්ථීර පටක එහෙනම් දැන් අනිත් එක ඔයාලට කියන්න පුළුවන් වෙනවා හවුද සංකීර්ණ සංකීර්ණ ස්ථීර පටක කියලා ඔන්නත් කොටස් තුනකට බෙදලා කොටස් දෙකකට බෙදලා මේ ස්ථීර පටක මේ ස්ථීර පටක උදේ ගොඩ නැගෙන සෛලවල ස්වභාවය අනුව ගොඩ නැගෙන සෛල සංඛ්‍යාව අනුව ගොඩ නැගෙන සෛල වර්ගය අනුව ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදමු එකක් මොකද්ද උදේ කවුරුහරි කියන්න හයියෙන් සරල ස්ථීර පටක අනිත් එක මොකද්ද සංකීර්ණ ස්ථීර පටක තේරුණා මං කියලා දුන්නු කාරණා ස්ථීර පටක කියන්නේ තවදුරටත් විභාජනයට ලක් නොවන පටක ඒ වගේම මේ ස්ථීර පටක ගත්තාම ඒවා නිශ්චිත පොදු කාර්යයක් ඉදිරි කිරීමට හැර ගැසිලා තියෙනවා ඒවා නිර්මාණය වන සෛල ස්වභාවය අනුව ආකාර දෙකකට බෙදෙන එකක් සර්ව ස්ථීර පටක අනිත් එක මොකද්ද සංකීර්ණ ස්ථීර පටක හරිම ලේසි
බලන්න පැට්ටෝ ඕගොල්ලන්ගේ අච්චුපතර දැම්මයි යන්න හරිද අච්චුපතර යන්න හරිද ඕගොල්ලන්ගේ අච්චුපත තියෙනවා නම් පිටු අංකය 4 අපිට දකින්න පුළුවන් වෙනවා ස්ථිර පටන් ඔයදී ශාක ගඩක දක්නට ලැබෙන පටක හඳුනා ගැනීම සඳහා ඕම්මයි ක්‍රියාකාරකමින් නිරත වන්න කියලා තියෙනවා අපි ඔය ප්‍රැක්ටිකල් එක කරලා තියෙනවා 8 වසරේ ඉක් කරා 6 වසරේ ඉක් කරා ලූණු සිවියක් අරගෙන නැත්තම් ගහලා පිටක් කපලා නේද හරිද ගහලා පොඩි එක සිවියක් අරගෙන අපිට දකින්න පුළුවන් වෙනවා අපි ඔය පාඩේ උත්තර අපි ඕක කරනවා දැන් මට ඕක කියවන්න බලන්න ප්‍රමුදි ප්‍රමුදි ඔය නෝට් එක කියවන්න පොත බලාගෙන ස්ක්‍රීන් එක බලාගෙන උඩින් නෑ යට ටික ඉතලද මට ඔය ප්‍රැක්ටිකල් එක කියන්න අවශ්‍ය ද්‍රව්‍ය වටක ගයිඩ් වෙන ශාක කඳක් වීදුරු කඩද වීදුරු කඩාවක් අන්වීක්ෂය ක්‍රමය ඉහත දක්වා ඇති ශාක කඳක තුනින් අරක්කට අන්වීක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කරන්න එහි ඇති පටක වර්ග හඳුනා ගන්න රයිට් ඕකේ ඔන්න බලන්න පැට්ටෝ දැන් ඕගොල්ලන්ට මේ තියෙන්නේ ඒ ඉමේජ් එක. මෙතන වෙන වර්ගයක්. මෙතන දම් පාටට වෙන වර්ගයක්. මෙතන ආපහු වෙන වර්ගයක් නේ. රයිට්. ඕන බලන්න. එතකොට අපිට කියනවා තව දුරටත් විභජනය විය නොහැ. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක අපි කියනවා ආදිත්‍ය මොනා කියලාද? ස්ථීර පටක කියලා කියනවා. මොනා කියලා කියනවද? ස්ථීර පටක කියලා කියනවා. මේ ස්ථීර පටකවල ස්වභාවය අනුව පහත පරිදි වර්ග කරන්න පුළුවන්. සරල ස්ථීර පටක සරල ස්ථීර පටක කියන්නේ මොනවද? කෝ කියන බලන්න කතිනිකා. සරල ස්ථීර පටක කියන්නේ මොනවද කතිනිකා? වර්ගයේ සෛල සමූහයක් එකම වර්ගයේ සෛල සමූහණේ වී තියෙන ඒවා. Very good. පූජනීය වට කියන සංකීර්ණ ස්ථීර පටක කියන්නේ මොනවද? සෛල වර්ග කිහිපයක් සමූහය වී ඇති ඒවා. Very good. එතකොට දැන් මට කියන පන්සලේ බිත්තියේ කියන්නේ සරල පටකයක්ද සංකීර්ණ පටකයක්ද? සංකීර්ණ පටකයක්. අරද දැන් ආම්බුරොන්ට කිල්ල කියනවා ආම්බුරොනේ ඔයාලේ පන්දරේ තියෙන සංකීර්ණ මේ බිත්තියක් නේද මේ අපේ ගෙදර වගේ තරම බිත්තියක් නෙමෙයි ය. එහෙම කියන්න එපා මම මේ උදාහරණයක් ගත්තා. රයිට් ඕකේ පැට්ටෝ ලියමු අපි රතු පෑනේ ලියමු. ස්ථීර පටක ස්ථීර පටක. ඒක ඇරද ලියන්න රතු පෑනේ. මාතෘකා ස්ථීර පටකනේ ඒක ඇරද ලියන්න රතු පෑනේ. තව දුරටත් විභාජනය විය නොහැකි निश्चित कृत्या किटुकिरी मट निश्चित कृत्या किटुकिरी मट निश्चित कृत्या किटुकिरी मट निश्चित कृत्या किटुकिरी मट निश्चित कृत्य किटुकिरी मट विशेषण पाठक विशेषण पाठक विशेषण पाठक विशेषण पाठक කළු පෑනල් යන පැට්ටෝ කළු පෑනල් යන ස්ථීර පටක ලෙස හඳුන්වයි ස්ථීර පටක ලෙස හඳුන්වයි ස්ථීර පටක ලෙස හඳුන්වයි ස්ථීර පටක ලෙස හඳුන්වයි ඊළඟ තරුදාල් යන පැත්තෝ සාමාන්‍ය පෑනේ ඊළඟ තරුදාල් යන සාමාන්‍ය පෑනේ මෙම ස්ථීර පටක මෙම ස්ථීර පටක මෙම ස්ථීර පටක මයික් ඕෆ් කරගනිමු මෙම ස්ථීර පටක ඒවායේ ස්වභාවය අනුව යන වරපතර ගොන්දි යහසින් මයික් ඕෆ් කරගනිමු නැත්නම් මට ඔක්කොල්ලෝ මොකද මියුට් දාන්න මෙම ස්ථීර පටක ඒවායේ ස්වභාවය අනුව ඒවායේ ස්වභාවය අනුව ඒවායේ ස්වභාවය අනුව ඒවායේ ස්වභාවය අනුව ප්‍රධාන කොටස් දෙකකි ප්‍රධාන කොටස් දෙකකි
प्रधान कोटास देखेगी राइट दारुवने लिया ना कालू पहने और या पोते दिए नोने और स्क्रीन के दिए नोने ए विजय का लिया ने कालू पहने लिया ने एक का सारला स्त्रीर पाटक एक का इस्राइंग इरके अल्लाह दाला लिया ने कालू पहन नील पहने एक का मार्गे साइला समूह है ने भी ऐसा किया आर इधर देख संकीर्ण स्त्रीर पाटक इराक का हाला नील पहने लिया ने साइला वार्ग की प्याक समूह ने भी है आर इधर पहले इधर अपने सेल्ला पाटक वार्ग देख लिया करना सारल स्त्रीर पाटक इरवा संकीर्ण स्त्रीर पाटक सारल स्त्रीर पाटक के लिया ने कालू पहने एक इसराइन नील पहने लिया ने कम मार्गे साइला समूह ने भी है संकीर्ण स्त्रीर पाटक के लिया ने कालू पहने साइला वर्ग की प्रयाग समूह ने भी है अरे तो इधर आइए ये अतर दुर्मांगों को लगे चैट के बालों ने वा चैट के मैसेज जो है कुछ कालिंग अभी लती पुना ඒ අතරතුර ආනවසේ මොන පාඩම්ද බලා ගන්න ඕන පේපර් එකට කියලා මේ වගේ වැට්ටෝ මම බදාදර පේපරේ එව්වම ඕගොල්ලන්ට බ්‍රහස්පතින්ද සිකුරාදා ඉරිදා ඒ සෙනසුරාදා ඉරිදා ඒ දවස් ටික වෙනකම්ම ඕගොල්ලන්ට ඕන පාඩමක් ඉතින් පේපර් එකත් එක්කම බලා ගන්න පේපර් එක ඉතින් ඉස්සෙල්ලා ඕගොල්ලෝ කරලා පේපර් ටික ඩිස්කස් කරගන්න ඉස්සෙල්ලා හරිද 10 වසරනේ ඉතින් ඊට පස්සේ අපි ඩිස්කෂන් එකක් යමු ඕකේ I will arrange for you Wednesday और बोला के पेपर है क्या मगे फोटो एक बालान नो ना लोग चित्रे आका भी ना रे अपने कलमे एक दिया ඇත්තම කියන්නේ ඒ අදහස ආපු දරුවට මම කියන්නේ මෙන්න මේකයි 2014 අවුරුද්දේ තමයි මම හෝල් ක්ලාස් පටි පටන් ගත්තේ දැන් ඇවිල්ලා 2022ට ළඟයිනේ එතකොට 2014 අවුරුද්දේ මගින් ඉගෙනගත්ත එක දරුවේ මොනවාද ඇත්තම යා 2012 මගේ ගාව ඉන්නේ 2014 තමයි එතකොට හොලිවුඩ් ලියන්නේ මගේ ෆොටෝ එකක් අරගෙන යා මොනවාද ඉමේජ් එක ඇඳලා මගේ ඇඩ්‍රස් එකට පෝස්ට් කරා හරි ඒ චිත්‍රය මේ මගේ ගාව තාමත් තියෙනවා මගේ ෆයිල් එකක තියෙනවා ඒ විතරක් නෙවෙයි දරුවෝ දීපු හැම දෙයක්ම මං ගාව තියෙනවා හරි පන්ති පටන් ගත්ත දවසේ ඉඳලාම දරුවන් මට යම් කිසි දෙයක් දෙනවාද ඒ කියන්නේ මේ සමෘද්ධිල්ම වෙනවනේ ඒ හැම දෙයක්ම මං ගාව තියෙනවා සහ ඒගොල්ලෝ දීපු කවරේ පවා මං ෆයිල් එකේ දානවා ඇත්ත කියන්නේ වැනේ රයිට් එතකොට ඒක ආසාවෙන් සහ ඒක උමනාවෙන් බලනවා මට දීපු ෆස්ට් කමෙන්ට් එක පවා මගේ ගාව තියෙනවා එතකොට ඒව හරි මතක සමරුන් මේ හරි ලස්සනයි ඒක දාන්න වෙනම කබඩ් එකක් තියෙනවා නේද අපේ මතීෂ දැකලා තිය අපේ ගෙදරත් ඒවා දැකලා තියෙනවනේ වැඩ ඒවා තියෙනවා ඉරිදා නැතුව වෙන දවසක් අපිට නැද්ද හෙල වෙන්නත් එපා කියලා කියනවා හෙල වෙන්නකො කොහොමද මං ඉන්නේ ඒ ඊට වඩා ලේසි මගේ මුහුණු පොතෙන් ෆොටෝ එකක් අරගෙන අඳින් අවශ්‍ය නම් හරිද එතකොට ලියලි ඉවරයිනේ රයිට් ඕකේ ගුඩ් අපි ගණිත පැත්ත අනුමාතෘකාව සරල ස්ථිර පටක සරල ස්ථිර පටක අනුමාතෘකාව සරල ස්ථිර පටක සරල ස්ථිර පටක රයිට් සරල ස්ථිර පටක සරල ස්ථිර පටක අනුමාතෘකාව පැත්ත සරල ස්ථිර පටක සරල ස්ථිර පටක सारल स्त्रीर पटक मुनाद में सारल स्त्रीर पटक किया सारल स्त्रीर पटक सारल आई क्या ने साइला वार्ग एक ताई
සෛල එකයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. සෛල වර්ග එකයි. සෛල වර්ග එකකින් විතරයි මේගොල්ලෝ හැදිලා තියෙන්නේ. සරල ස්ථිරයි. විභාජනය වෙන්නේ නැහැ. සරල ස්ථිර පටක. හොඳට ආගෙන. එතකොට පුදේදුවේ දැන් මේ සරල ස්ථිර පටක අපි ගත්තහම ඒවා නිර්මාණය වෙනකොට සමූහණය වෙනකොට සෛල වර්ග එකයි. රවුම් නම් රවුම් සෛල ටිකක් විතරයි. පිළම සඩස්රාකාර නම් සඩස්රාකාර විතරයි. නැත්තම් වෙන හැඩයක් නම් ඒ හැඩේ විතරයි. එහෙම සෛල ටික විතරමයි. අන්න එහෙම ගොඩ නැගුණු සරල ස්ථිර පටක කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. කොටස් තුනකට අපි බෙදමු පැය. එකක් තමයි සරල මොනවාද? සරල මෘදු ස්තර පටක. මෘදු ස්තර පටක. ස්තර පටක. සරල මෘදු ස්තර පටක. දෙවැනි එක තමයි පැට්ටෝ මොනවාද? ස්තුල කෝණාස්තර පටක. ස්තුල කෝණාස්තර පටක. කෝණාස්තර කෝණාස්තර පටක. ස්තුල කෝණාස්තර පටක. තුන්වැනි එක තමයි පැට්ටෝ මොනවාද? දෘඩස්තර පටක. දෘඩස්තර පටක. දෘඩස්තර පටක. ඔන්න දරුවනේ අපිට ප්‍රධාන වශයෙන් මේ සරල ස්ථිර පටක කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෘදු ස්ථිර පටක, ස්ථූල කෝණාස්තර පටක, දෘඩස්තර පටක. මේවායේ සෛල ස්වභාවය එකිනෙකට වෙනස්. ඒ වෙනස්කම් අපි ඉස්සරහට කතා කරමු. රයිට්. ලියන්න පැට්ටෝ තරුවක් දාලා රතු පෑනෙන්. සරල ස්ථිර පටක යර්ථේ. එක් සෛල වර්ගයක් පමණ एक साइल वर्ग पमना एक साइल वर्ग पमना एक साइल वर्ग पमना सहभागी भी में सहभागी भी में एक साइल वर्ग पमना सहभागी भी में ගොඩනැගෙන පටක සරල පටක ලෙස හඳුන්වයි. සරල පටක ලෙස හඳුන්වයි. සරල පටක ලෙස හඳුන්වයි. ඊළඟ දරු දාලිය සාමාන්‍ය පැරි මෙම පටකවල මෙම පටකවල සෛලයේ ස්වභාවය සහ මෙම පටකවල සෛලයේ ස්වභාවය සහ සෛලයේ ස්වභාවය සහ සෛල බිත්තිවල හැඩය අනුව සෛල බිත්තිවල හැඩය අනුව මෙම පටක ප්‍රධාන කොටස් තුනකි. උදේදී මේ බෝඩ් එකේ තියෙන තුන ලියා ගන්න. ලියන මේ බෝඩ් එකේ තියෙන එක. එක කළු පෑනෙන් සරල මෘදු ස්තර පටක
सारा ला मृदु स्तर पाठक सारला मुदु स्तर पाठक देख स्थूल कोणास्तर पाठक स्थूल कोणास्तर पाठक अंक देख स्थूल कोणास्तर पाठक तुण दृढ़स्तर पाठक दृढ़स्तर पाठक दृढ़स्तर पाठक मुनादे का बड़ा स्थिर पाठक मार्ग तुण सरल सरल मुदु स्तर पाठक स्थूल कोणास्तर पाठक दृढ़ास्तर पाठक अर्थ पहली ओके अभी अनुमात्रुका मृदु स्तर पाठक मृदु स्तर पाठक मृदु स्तर पाठक अनुमात्रुका मृदु स्तर पाठक 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 मृदु स्तर पाठ अणुमात्र मृदु स्तर पाठक हलदी मृदु स्तर पाठक हलदी नौ वि आर गोइंग टू डिस्कस विथ यू अभी यदि सागच्छा मृदु स्तर पाठक दखलदी ए मृदु स्तर पाठक दखलदी अदा इधर बात कर ඉදු ස්තරය තියෙන පටක මොකද පුතේ මට අහුන්නේ සිනිදු ස්තරය තියෙන පටක සිනිදු ස්තරයක් පවතින පටක හා හා තව අපේ ගජිදු සරලවම දානවා මම දැකලා නැතෝ කිය හා හා ආදිත්‍ය මොකෝ කියන්නේ මෘදු ස්තර පටක දැකලා තියෙයි නැත්තන් නෑ උනංගෝ දැකලා ඇති මෘදු ස්තර නිර්මාණය කරන मृदु स्तर निर्माण करने देखला पूजा नहीं होगा क्या देख ली मृदु स्तर पाठक देखला එතකොට අපේ වෙන කවුරු හරි අදහසක් ඉදිරිපත් කරන්න අපේ අනුරාධපුරේ කැකිරාවේ එයා ඉන්නවද මොකද ගොඩක් ළමයි ඇහුවා අනේසර් අටා මාර්ග පද්ධතියේ ඕ 1 ලෙෆ්ට් වෙනවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමනේ පැට්ටෝ දැන් අපේ ක්ලාස් එක හතර පටන් ගත්තා නම් අපි 9 ට ඉවර කරා within next week මම ඕගොල්ලන්ට 10 වෙනකන් යනවා නෑ 10 වෙනකන් යනවා මොකද ඉතින් ඕගොල්ලෝ එකකට මම එකකට හරි 7:30 අපි arrange කරන ක්ලාස් එක मृदु स्तर पाठक अहगे मृदु स्तर पाठक देखने मृदु स्थान गोड़नागर पाठक शाख वाला मृदु स्थान गोड़नागर पाठक विशेष शाख पात्र शाख वल मांसल कोटास अपने दाखिल पुड़वा मेडो मेन मे शाख मृदु स्तर पाठक
පළවල මාංශල කොටස්වල අපිට දකින්න පුළුවන්. හරිද? ශාක දේහයේ මෘදු කොටස් නිර්මාණය කරන වටපිට. සාමාන්‍ය පුතේ දුවේ මෙන්න මේ මෘදු ස්තර පටක ගත්තාම ඒ සෛල ගෝලාකාරයි. නැත්තම් අපි කියනවා වෘත්තාකාරයි. රවුම් හැඩති. මෙන්න මේ පටක ගත්තාම දැන් ඕගොල්ලන්ට පේනෝ නිකම්ම නිකන් ඈතින් වගේ තමයි මේ වාඳින්නේ. හරිය? ඒකට හේතුවක් තියෙනවා. මට හිතන විදිහට මේ මේ වාඳින්න බෑ. මම මේවා අඳින්නේ මේ විද්‍යාත්මකව හොදලාගෙන. මේ මෘදු ස්තර පටක ගත්තයි පස්සේ සෛල අතර කුටේ අපිට දකින්න පුළුවන් වෙනෝ අන්තර් සෛලීය අවකාශ. අන්තර් සෛලීය අවකාශ අපිට දකින්න පුළුවන් වෙනෝ අවකාශ දකින්න පුළුවන්. ඊළඟට පුතේ දුවේ මේ සෛල ගත්තාම මේ සෛලවල අපිට ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා මේක ශාක සෛලනේ. මේ ශාක සෛලවල පැට්ටෝ මහ විශාල මධ්‍ය රික්තකයක් අපිට දකින්න පුළුවන්. මධ්‍ය රික්තකයක් තියෙන. මැද හිස් අවකාශයක්. නැත්තම් තරලයක් පිරුණු අවකාශය. අපි මේකට කියනවා පැට්ටෝ මධ්‍ය විශාල රික්තකයක් තියෙන නිසා ආන් රික්තක පවතී කියලා කියනවා. රික්තක රික් වැදගත් කාරණා මයිටොකොන්ඩ්‍රියාවක් තියෙනවනම් දෘඩස්තර පටකයේදී අපි කතා කරමු. හරි. මෘදු ස්තර පටකය කියන්නේ ශාකයේ මෘදු ස්ථාන ගොඩනගන පටකයි. ශාකවල ශාක පත්‍රයේ ශාක කඳෙහි ශාක මුලෙහි හෝ ශාක ඵලවල මේවා අන්තර්ගත වෙනවා. මෙයාගේ සෛල අතර අවකාශ අපිට දකින්න පුළුවන් වෙනවා. එම නිසා අන්තර් සෛලීය අවකාශ අපිට දකින්න පුළුවන් වෙනවා. මේගොල්ලන්ගේ මධ්‍ය විශාල රික්තකයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඤස්ටි අන්තර්ගත වෙනවා. සජීවී සෛල ආන්න වැදගත් පොයින්ට් එකක්. ඒ වරත්තු පෑණෙන් අපි ලියන්න ඕනි දැන් ඈ සජීවී සෛල. කවදාවත් අමතක කරන්න එපා. මොකද දන්නවද දෘඩස්තර පටකය ගත්තාම එයා ජීවි. එයා මැරිලා. දෘඩස්තර පටකය. දෘඩස්තර පටකය දැකලා තියෙනවද කවුරු හරි මට ඒක කියන්න බලන්න. දෘඩස්තර පටකය කවුරු හරි කියන්න බලන්න. නැහැ. දැකලා නැහැ. එයා කවුද මට අදහසක් කියන්න බලන්න. එයාගේ නම මොකද්ද? බයිනේ තු කියන්න. ඌජනේ දුරස්තර පටකය දැකලා තියෙයි. ඌජනේ ඕස දුරස්තර පටකය දැකලා තියෙනවද? අඩු දන්නේ නැහැ නේ. හරි ආගෙන ඔයා වාඩි වෙලා ඉන්නේ ලී පුටුවක් නම් යා ලියන්නේ ලී මේසයක් උඩ තියාගෙන නම් ඔයා දුරස්තර පටකය උඩයි වාඩි වෙලා දුරස්තර පටකයක් උඩ තියාගෙන යාවි ලියන්න. ලී කියන්නේ ලෑලි කියන්නේ දුරස්තර පටකය. අපි ඉස්සරහට කතා කරමු. බය වෙන්න එපා ඉන්නේසි ඒවා ජීවි. හරි ආගෙන. අපි මේ කතා කරේ මුදු විස්තර පටකය. පැට්ටෝ දැන් ඔන්න මම යනවා ඕගොල්ලන්ගේ අච්චු පොතට. අපි බලමු පැට්ටෝ අච්චු පොත මොකද කියන්නේ කියලා. හරි. ඔය තියෙන්නේ සරල ස්ථිර පටකවල කතාව. හරි හොඳට අහගමුකෝ. හරි ලේසි. හරි ඔන්න ස්ථිර පටක.
सरल स्थिर पटक एकमाकारे शैल समूहेकिन युक्तवे शैलवल हडयः शैल भित्तियේ ස්වභාවය පදනම් කරගෙන මුදු විස්තර පටක ස්ථූල කෝණාස්තර ආදෘස්තර ලෙස වර්ග තුනකි දැන් මේ බිත්තර බිත්තර වගේ තියෙන මුදු විස්තර පටක බලන්න යාගේ ශෛල අතර අවකාශකීය අර ඤස්තිරික්තක ඇදලා නැහැ මේකේ ඒක අපි ඉස්සරහට කතා කරමු ස්ථූල කෝණාස්තර පටකේ තමයි මේ තියෙන්නේ දෘස්තර පටකේ තමයි මේ තියෙන්නේ හොඳට බලන්න හරිද අහගෙන මුදු විස්තර පටකේ शाक देहे मुदु कोटस निर्माणे करन पटके मुदु स्तर पटके लेस हंदुनवाय शाकेक बहुलवम दक्नट लबेन्ने मे पटकेयाय ओन्न विभागेट अहन्न पुलुवन सह सत्य सत्य भगंति वलट दान्न पुलुवन पॉइंट एकक पुते मम ओय पेन्नु शाकवल बहुलवम दक्नट लबेन्ने मे पटकेयाय ओन्न वेदगा हरिद मे तियेने मुदु स्तर पटके लक्षण ओन बलन्न मुदु स्तर पटके लक्षण अंतर शैली अवकाश अपिट दक्न पुलुवन ඤස්තිය තියෙන ප්ලාස්මා පටලය තියෙන තේරුණායි ඊළඟට විශාල මධ්‍ය රික්තකයක් තියෙන සෛල බිත්තිය තියෙන අන්තර් සෛල අවකාශ දක්වයි හරිද පැහැදිලිද මෙන්න ලක්ෂණ ටික හොඳට අහගෙන ඉන්න සජීවී සෛල වෙන සජීවී සෛල හොඳට මතක තියාගන්න හරි හරිද එතකොට विशाल मध्य रिक्तक सहित गोलाकार सम विश्वांबिक शैल शैल प्लास्मे शैल भित्तिया संचिताहारे पिष्टे कार्बोहाइड्रेट वाले मोनोसैकराइड डाइसैकराइड पॉलीसैकराइड की लबेदा बेंकरा माता का दे कोई लिपिड की अपुए होंगे मटकियाँ न तीन ने මොනවාද ලිපිඩ තියෙනවා නම් දිය වෙන්න ඕනේ කියලා තිබුණා. පොලිසැකරයිඩ වල තියෙනවා. පොලිසැකරයිඩ වල පුතේ මේ ලෝකේ බහුලතම කාබෝහයිඩ්‍රේට් තමයි සෙලියුලෝස් කියන්නේ. හරිද? පොලිසැකරයිඩ වර්ග තුනයි. පිෂ්ඨය, සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්. මතකද? නැ ග්ලයිකෝජන්. 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 සතුන්ගේ සංචිත ආහාරය තමයි ග්ලයිකෝජන්. ශාකවල සංචිත ආහාරය තමයි පිෂ්ඨය. सेल्युलोज කියන්නේ සෛල බිත්තිය කොට නැගී ඇති ශාක සෛල බිත්තිය කොට නැගී ඇති කාබෝහයිඩ්‍රේට් බහුවයවිකයක් මෙයා ගත්තාම මේ ලෝකේ බහුලතම කාබෝහයිඩ්‍රේට් ආයි කතා කරන්න දෙයක් නෑ ආදිත්‍යර පොඩ වැරදුනානේ මම බැන්නේ නෑ මම ඔහොම නෙමෙයි බණින්නේ හොඳේ මම ඔය ආදරෙන් කිව්වේ තරහ යන්නේ නෑ මට හරිද තරහ එනෝ අන්න ඒක ඇවුලේ හරි තරහ යන්නේ ආව හරිද තේරුණාද 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 හරීම සරලයි හරිද කියලා දුන්න කරුණ ටික තේරුණාද තේරුණා සර් ඕකේ ගුඩ් ගුඩ් අනිත් යාරෝ පැට්ටු මම තේරුණා ඕකේ ඔය ඉතින් වරදින්නේ මිනිස්සුන්ට නෙනේ ආදි සර් මුදු උත්තර පටවලනේ ඒ පැට්ටමට අහුන්නේ මුදු උත්තර පටකවලනේ සර් ලියන්නේ मुदु स्तर पटक याटते लियान अनुमातुका मुदु स्तर पटक होंदे लियान एक याटते पलवेनी तरुण शाक देहे मृदु कोटस निर्माणे कराय शाकदेहे मृदुकटस् निर्माणे कराय
හරිද පැට්ටෝ රයිට් උඩේ දුවේ දැන් ඕගොල්ලන්ට කරන්න දෙන්නේ මොකක්ද දන්නවද කළු පෑනෙන් ලියන මාතෘකාව කළු පෑනෙන් ලියන මාතෘකාව මෘදු ස්තර පටකයේ ලක්ෂණ මෘදු ස්තර පටකයේ ලක්ෂණ මෘදු ස්තර පටකයේ ලක්ෂණ මාතෘකාව රතු පෑනෙන් ඔන්න ඔය ලක්ෂණ ටික ලියන්න ස්ක්‍රීන් එක බලලා ස්ක්‍රීන් එක බලලා රතු පෑනෙන් ලියවන්න ඔය ලක්ෂණ ටික ඔය ලක්ෂණ ටික ලියා ගන්න රතු පෑනෙන් රූප අඳින්න ඕනද නෑ බට රූපය අඳින්න ඕන නෑ මම අවශ්‍ය රූපේ කියන්නම් හරිද ඉවරයිද සජීවී සෛලවේ විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සමවිස්කම්භික සෛලවේ ඤස්තිය සෛල ප්ලාස්මේ පර්යන්තව පිහිටයි ඊට තුනී සෛල බිත්තියක් පවතින අතර සෙලියුලෝස් වලින් සැදී ඇත සෛල අතර අන්තර් සෛලිය අවකාශ ඇත මේ කරුණ ටික තමයි දාලා තියෙන්නේ ඉවරයිද කො කතා කරන්න නෑ සර් ඉවර නෑ ඉවරයි සර් ඉවරයිද ඔව් සර් පදාවින මම දෙන්නේ කියලා මම දෙනවා මයික් ඕෆ් කරන්න ඕ නැත්නම් ගෙවල් වල ප්‍රශ්න එනවා පන්තිය ඉට්ස් ඕවර් මයි ගයිස් ටැට් එක දාන්න ඉවරයි 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 කියලා දාන්න right dan me pinture enda gan this one me kata gan u dan na ne beko me kata gan my off kar ready metro mata din sindha na ogollo mute karanna me dan me dinu english ne kiyala dan na ne අර දිවරයිද ඔක ඇද ගන්න
ඇඳලා ඉවරයිද? එතකොට ඒ අතරතුරේ මම chat එක බලනවා chat එකට පොඩි message එකක් ආව එක දරුවෙක්ගෙන් මම හිතන්නේ යා එක සැරයක් ඕලි වල ලියලා එයාට ඕලි වල වලට w එකක් තියෙයි අපි නම සඳහන් නොකරමුකෝ එහෙම ළමයි ඉන්නෝ හරිද මම එහෙම ළමයින්ට ගොඩාක් උගන්වලා තියෙනවා මට අන්න ඒක හරි සතුටුයි මොකද දන්නවද මම හැමදෙස්සම දකින්න දේ තමයි අපි වැටි වැටියෝ නැගිටින් මම ඕගොල්ලන්ට මගේ ලයිෆ් එක ජීවිත කතාව කිව්වත් ඕගොල්ලන් පුදුම හිතේ හරි ඕ ලෙවල් වලට විභාගයට ඕ ලෙවල් විභාගයට 2004 මම ලියනකොට පුතේ මට බෙදීම බෑ ඕ ලෙවල් වලට මාස 3ක් තියලා තමයි මම බෙදීම කරන්නේ ආදරත් වෛර කරනවා මට ගණිතය උගන්වන්න පුගේ ගුරුවරයාට හේතුව ඒ ගුරුතුමා අපිට කවදාවත් පන්ති රැවිලි ඉගෙනුවේ නැහැ ඉස්කෝලේ ඉස්කෝලේ ඉගෙනුවේ නැහැ එයා එයාගේ කාර් එකේ විස්තර කියනවා එයා එයාගේ ගෙදර විස්තර කියනවා පීරියඩ් එක ඉවර වෙනකන් අපි තරේ හරි ජොලි ඉන්න හරිද 6 7 8 9 මේ පන්ති තුනේදී මෙයා අපිට ඉගෙනුවේ නෑ 10 වසරේදී කොමාරි ඒසර්ට පෙස්සමක් ගහලා දෙමව්පිය ඒ ගුරුතුමා ඉවත් වුණා ඊට පස්සේ හොඳ ගුරුවරයෙක් ආවා අපේ ජීවිතේ ආලෝකමත් වුණා ඊට පස්සේ එයා අපිට පාඩම් ටික ටක් ටක් ගාලා කරගෙන ගියා අමුතර බේසික් කන්සෙප්ට් එක අපිට නැති වුණා. හැබැයි ඕලෙවල් විභාගයේ මාස්තුවක් තියලා අපේ පින්වන්ත සර් කෙනෙක් ආවා ජයම්පත් ලොකුමුදලි කියලා මං හරි ආසයි. ඒ සර් නිසා මම ඕලෙවල් විභාගයේ ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ගත්තා. එතකොට ඒ විදිහට මම පාස් වුණා. මම ඕගොල්ලන්ට බයිනතු වගකීමෙන් ගියා. එතකොට මම කියන්නේ දැන් මෙතන ඉන්න සමහර දරුවෝ ඕලෙවල් කියන මානසික මට්ටම තාම හිතේවත් නැති. හැබැයි සමහර දරුවෝ ඉන්නෝ මම දන්නේ දැන් මට chat එකේ message එක ආපු නිසා මම මේ කියන්නේ. දැන් ඉන්නවා අපේ 61 දෙනෙක් ලොක් වෙලා ඉන්නවා. ඒතර මම ඕගොල්ලන්ට කියන්නේ මෙහෙමයි. දරුවනේ බය වෙන්න එපා. රසායන විද්‍යාව අමාරු නෑ. රසායන විද්‍යාව හරි මාස් සබ්ජෙක්ට් එකක්. මොකද මම ඇනලිටිකල් කෙමිස්ට්‍රි විශේෂයෙන්ම ඉගෙන ගත්ත මිනිස්සෙක්. රසායන විද්‍යාව සංඛ්‍යාන රසායනය කියන එක මම විශේෂයෙන් ඉගෙන ගත්ත මිනිස්සෙක් විශ්වවිද්‍යාලය. ඒතර අපේ මේ විද්‍යාව කොටස් කීපයකට බෙදෙනවනේ. right භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව. ඒතර ඒකිනුත් රසායන විද්‍යාවෙත් ඉහළම තැනකට මම ගිහිල්ලා. බය වෙන්න එපා. එතකොට ජීව විද්‍යාත්මක කොටස් කීපයකට බෙදනවා මම කියන්නේ බය වෙන්න එපා දරුවනේ අපිත් එක්ක එකටම ඉන්න දිගටම ඉන්න ඕගොල්ලන්ව ස්ථිරයි ඒ සාමාර්ථය පරන් දෙනවමයි ඒක මේ මගේ හැටි හරිද මගෙත් එක්ක හැබැයි එක දිගට ඉන්න ඕන ඔයව ඡන්දිපා හරි මම ඕගොල්ලන්ට කියන්නේ අනේ ඒක අකුර ඇකඩමියත් එක්ක අපි එකට එකතු වෙලා දිගටම යමු ලොකු ගමනක් යන්න තියෙනවා ආදරණීය දරුවනේ ඉතින් ඕගොල්ලන් වෙනුවෙන් ඕගොල්ලන්ට හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරන්න අකුර ඇකඩමියක සැදී පැහැදී ඉන්නවා ඉතින් මම ඒ පුතාට කියන්නේ දරුවට කියන්නේ දරුවෝ බය වෙන්න එපා ඔයා ගොඩ දානවා හරිද ඔයිට ආඩා අර අපේ එකපාරක් අපේ ආයතනයකට ආව එක ළමේ එයාගේ අම්මා ටීචර් කෙනෙක් හැබැයි වැඩේ තියෙන්නේ යාට අර සිංහල ලියා ගන්න බැහැ සිංහල අකුරු කෑලි ලියන දැන් අපේ ඉස්කෝල වල සමහර දරුවෝ ඉන්නෝ සිංහල අකුරු කෑලි ලියන හරිද මේ පාසල කියලා ලියා ගන්න බෑ යාට හරිද ඒ කියන්නේ මේ පාසල කියලා වගේ තමයි ලියන්නේ ඇලපිලි ඉස්පිලි පාපිලි නැති වෙයි එතකොට ඒ නිසා දරුවනේ මම ඕගොල්ලන්ට කියන්නේ මොනවාද ඕගොල්ලන්ට ඒ වගේ අඩුපාඩු තියෙන එක දරුවෙක් අපේ ගාවට ආවා. ඒ දරුවට පුතේ දෙවෙනි පාර ලියනකොට යාර සී සාමාර්ථයක් ආව විද්‍යා. මම කියන්නේ අපි කොහොම හරි ආව කොට දැන්. මම අන්න එතන ඉන්නේ. ඒ අම්මා අදටත් අපිට පින් දෙනවා සහ අපිට කතා කරනවා. ඒ දරුවා දැන් හොඳ තැනක ඉන්නවා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ට බැරි දෙයක් නෑ. හැමදේම පුළුවන්. මේ අපිට අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් සමූහයක් එක්ක අපි ජීවත් වෙන්නේ. right රට කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙනවා. අද දවසින් මම ඔයගොල්ලන්ගේ සමගට යනවා. බදාදාට ඔයගොල්ලන්ට පේපර් එකක් එනවා group එකට. ඒ පේපර් එක print out කරගෙන 10 වසරකට අදාළ syllabus එක අපි ආවරණය කරන්න සහ කතා කරන්න සාකච්ඡා කරන්න ලබන ඉරිදා ඔයගොල්ලන් එක්කද වෙනවා. ඉතින් හැමෝම අත්දැකුස ගමු, වැඳගමු. right බුදුසරණයි, ආයුබෝවන්, නමෝ බුද්දාය. වාසනාවන්ත සත්‍යන්තයක් වේවා. සෙනෙහිමර 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 සුභ රාත්‍රියක් වේවා හැමෝටම. I won.